අයිබෝනල් මේ සුබ දවසක් ඉතින් අලුත් කන්ටෙන්ට් එකක් අලුත් වීඩියෝ එකකින් අරන් ආවා ඔයාලට මම මගේ සෝෂල් මීඩියා පෝස්ට් දැක්කනම් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ලංකාවේ කවුරුත් මේ වෙනවා කියලා දීලා නැහැ සමහරවිට මෙතනින් පස්සේ වීඩියෝ හැදෙයි මම බැලුවා පිටරත් කවුරුත් මේක මේ ගැන වීඩියෝ එකක් කරලා නැහැ මම ගොඩක් කල් මේක ගැන රිසර්ච් කරා එතනින් පස්සේ මම හොයාගත්ත එක දෙයක් ඒ දේ ගැන කියන්න තමයි මේ වීඩියෝ එක හැදුවේ මම මේකට නමක් දැම්මා ඔටෝ පයිලට් ඩ්‍රොප් සර්විස් ඩ්‍රොප් සර්විස් කියන එක අහලා තියෙනවා ඔටෝ පයිලට් ඩ්‍රොප් සර්විස් කියන එක කවුරුත් අහලා නැහැ ඩ්‍රොප් සර්විස් කියන එක මම ඉස්සරම් පැහැදිලි කරන්නම් ඩ්‍රොප් සර්විස් කියලා කියන්නේ ඔයාට සර්විස් එකක් දෙන්න ස්කිල් එකක් නැත්නම් ඔයාගේ ඔයාට ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ක්ලයන්ට් අහනවා මොකක් හරි සර්විස් එකක් ඕනේ කියලා ඒක දෙන්න නැත්නම් තව ඔයාගේ අතර ඔයාට තව තර්ඩ් පාටිකින් ඒ සර්විස් එක අරගෙන ඔයාගේ ක්ලයන්ට් ඔයා ප්‍රොෆිට් එකක් තියාගෙන ක්ලයන්ට් දෙන එක තමයි සර්විස් එක දෙන එක තමයි ඩ්‍රොප් සර්විස් කියලා කියන්නේ සරලවම එතකොට මෙතනදී ඔයාලට දැන් හිතනවා දැන් ඩ්‍රොප් සර්විස් කියන එක කියලා දුන්නා ඔටෝ පයිලට් කෑල්ල කොහොමද එන්නේ කියලා ඔටෝ පයිලට් කෑල්ල එන්නේ ඔටෝ පයිලට් කියන කොටස එන්නේ මේක එක තැනකින් හැන්ඩල් වෙනවා ඔයාටම එක් කර ගන්න බල තව මනුස්සෙක් ඕන වෙන්නේ නැහැ මේකට තව ඔව් අතරම කොටම කියන මනුස්සෙක් ඕන වෙන්නේ නැහැ ඒකට ඔයාටම එක් කරන්න පුළුවන් එතකොට අතරමැදියෙක් නැතුව ඔයාටම එක් කරන්න පුළුවන් ඒක තමයි ඔටෝ පයිලට් කියලා කියන්නේ මොකද එතනදී මම ඔයාලට පෙන්වන්නම් 5 එකේ දැනට මම හොයාගන්න ඒ අදාළ මම කියන මෙතඩ් එකෙන් 5 එකේ හෝ වෙන ෆ්‍රීලාන්ස් සයිට් එකකින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම හතරක් සහ ඔයාට ඔයාගේ තනියම බිස්නස් එකක් ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් සයිට් එකකින් යැපෙන්නේ නැතුව ඔයාටම කියලා තනියම බිස්නස් එකක් හදාගන්න කොහොමද කියලා හදාගන්නේ කොහොමද කියලාත් මම කියලා දෙන්නම් එතකොට 5 එකේ 4යි ඔයාටම කියලා බිස්නස් එකයි ක්‍රම පහක් ගැන මම කතා කරන්න යන්නේ මේ ඔටෝ පයිලට් ඩ්‍රොප් සර්විස් කියන මාතෘකාව යටතේ. හරි. අපි මුලින්ම බලමු 5 එක. දැන් මම මේක කොටස් දෙකකට ගැඩුවා. එකක් සාමාන්‍ය ටික සල්ලි තියෙන අයට අනිත් එක සල්ලි නැති අයට. සල්ලි නැති අය තමයි සල්ලි වගේ එහෙම කියවට වරදවා හිතන්න බෑ. සල්ලි මුලින්ම හොයන අය තමයි මුලින්ම කීයක් හරි හොයාගන්න ඕන අය තමයි 5 එකට එන්නේ. ඊට පස්සේ එකෙන් පොඩ්ඩක් දිනුනලා ගිහලා තමයි තමන්ගෙම කියලා වෙබ්සයිට් එකට යන්නේ වෙබ්සයිට් එකට හෝ තමන්ගෙම කියලා ව්‍යාපාරකට යන්නේ. එතකොට ඒක සමහර කට්ටිය ඩිපෙන්ඩ් වෙනවා ගොඩක් අය සමහර කය එනවා සල්ලි තියෙන අයත් ඇවිල්ලා මේකේ කරනවා. ඒක මම කියන්නේ මට මෙතන කියන්න ලේසි නිසා මම ඒක කොටස් දෙකකට බෙදාගත්තා. හරි. මුලින්ම අපි යමු අපි ඉස්සරහම බලමු මේ සල්ලි නැති සල්ලි හොයන්න මං කර උමනාවක් තියෙන අය කොහමද ඉස්සරම මොකක් 5 එකේනේ අපි සාමාන්‍යයෙන් ගිග් එකක් දාන්නේ ඔන්ලයින් සල්ලි මොනවාරි හොයා ගන්න නම් මුලින්ම යන්නේ අපි 5 එකට ගිහිල්ලා ගිග් එකක් දානවා ඊට පස්සේ අපි ඉගෙනකම් බලාගෙන ඉන්නවා බිස්නස් එකක් ගෙනකම් ඒකදී අපි තෝරගන්න ඕනේ මොනවද ඩිමාන්ඩින් බිස්නස් කියලා මොනවද ඩිමාන්ඩින් ගිග්ස් කියලා මොනවද මේ දවස්වල සෙල් වෙන්නේ කියලා මේකදී මම තෝරගත්තා ඩ්‍රොප් ෂිපින් කියන කැටගරියක ඩ්‍රොප් ෂිපින් කරන අයට ඩ්‍රොප් සර්විස් දෙනවා අපි. ඒක කොහොමද වෙන්නේ? දැන් ඩ්‍රොප් ෂිපින් කියන ඒ බිස්නස් මොඩල් එකේ ඩ්‍රොප් ෂිපින් කරන අය ගොඩක් අය ටාගට් කරන්නේ මාකටින් පැත්ත. එතකොට බෑක් එන්ඩ් එකේ තියෙන ප්‍රොඩක්ට් හොයන ඒවා, ප්‍රොඩක්ට් ඇඩ් කරන ඒවා, Facebook කැම්පේන්, එතකොට තව ඩිස්ක්‍රිප්ෂන් රයිටින්, thumbnail ක්‍රියේටින්, වීඩියෝ ක්‍රියේටින් ඒ අනික් බෑක් එන්ඩ් පාර්ට් එක කරන්නේ තව කවුරු හරි වෙන පුද්ගලෙක් ගොඩක් දුරට 5 එකේ ගිග් කෙනෙක් 5 එකේ සෙලර් කෙනෙක් එතකොට ඩ්‍රොප් ෂිපින් කරන ඒ ස්ටෝන කරන්නේ සමහර එයා කරන්නේ මාකටින් පාර්ට් එක නැත්නම් එයා සල්ලි යොදවන ඔක්කොම මාකටින් පාර්ට් එක ওই ටික තමයි ගොඩක් දුරට කරන්නේ එතකොට එයාලා එනවා 5 එකට මේ සර්විස් හොයාගෙන මේවා කොහොමද මට ඉක්මනට මෙතන විනින් ප්‍රොඩක්ට් එකක් තියෙනවා මට මේකට ඉක්මනට වීඩියෝ එක කරගන්න ඕනේ නැත්නම් මොනවද මේ දවස්වල යන ට්‍රෙන්ඩින් වීඩියෝස් ට්‍රෙන්ඩින් ප්‍රොඩක්ට් මොනවද AliExpress එකේ මේලා සෙල් වෙන්නේ මේ මට එයාලට ගිහිල්ලා AliExpress එකින් එකට ගිහිල්ලා ප්‍රොඩක්ට් හොයලා ඇඩ් කරගන්න බෑ මේක 5 එක කෙනෙකුට ඩොලර් 10ක් 20ක් දුන්නා නම් ටග් ගාලා එයා අප්ලෝඩ් කරගන්න මගේ ටයිම් එක වටිනවා ඒක නිසා මම 5 එකට ගිහිල්ලා ක්ලික් කරා
ඕඩර් එක ප්ලේස් කරා. ඊට පස්සේ එයා එයාගේ මාකටින් පාට් එක බලා ගන්න. ගොඩක් අය ඒක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ ටාගට් ඔඩියන්ස් එක අල්ලලා මේ ඩ්‍රොප් සර්විස් කියන එක ඩ්‍රොප් ෂිපින් අයට විකුණන්න මේකක් තමයි මම හැදුවේ. එතනදී මට කැටගරි හතරක් හම්බුණා. මම මේ කියනලා දෙන මෙතඩ් එකට වැඩ කරන. මම පළවෙනි එක පෙන්වන්නම්. පළවෙනි එක තමයි ඩ්‍රොප් ෂිපින් වීඩියෝ ඇඩ්ස්. ඔයාලා ගොඩක් දැකලා තියෙයි Facebook එකෙත් ඉන්ඩිවිජුවල් සෙලර්ස්ලා තියෙන ඩ්‍රොප් ෂිපින් කරන අයට වීඩියෝස් හදලා දෙන. එහෙමත් යූස් කරන්නත් පුළුවන්. 5 එකේ දාන්නත් පුළුවන්. SEO ක්ලාක් එකේ දාන්නත් පුළුවන්. ඕන තැනක කරන්න පුළුවන්. මම මේ කියලා දෙන්නේ මම මේ 5 එක ගත්ත උදාහරණයකට. Facebook වීඩියෝ ඇඩ්ස් කීයට අපි බලමු මේ උඩින්ම ඉන්න කෙනාගේ කොහොමද සේල්ස් කියලා අපි. බලන්න 19 order in queue. කොච්චර ඩිමාන්ඩ් එකද එතකොට? මේක ඇත්තම මේ 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 මම මේ හොයාගත්ත මේක ඔයාලා දකින්නද මේ කලින් ඕනතරම් කලින් එන්නේ නැති 5 එකේ මේවා දකින්නද? මේක හොඳම 5 එකේ තියෙන හොඳම ඩිමාන්ඩින් කැටගරි එකක් තමයි මේක ගොඩක් ට්‍රැෆික් එකක් තියෙන කැටගරි එකක් තමයි මේක. ඒක නිසා මේක බලන්න I will create drop shipping Facebook video ad. හරි. මේ විදිහම video ad එකක් ඔයාට වීඩියෝ එඩිටින් වීඩියෝ එඩිටින් ටූල් එකක් නැතුව අඩුමතරම කැන්වා එකවත් යූස් කරන්න නැතුව කොහොමද මේ සෙල මේ 5 එකේ විකුණන්නේ කියලා කොහොමද කොපිරයිට් වීඩියෝ ගන්න කියලා මම කියලා දෙන්නම්. අලිබබා එකේ නෙමෙයි. ඒක මතක තියාගන්න ඉස්සරහට වීඩියෝ ගේනකොට සමහර අය අලිබබා එකේ කියලා හිතලා මෙතනින් වීඩියෝ කට් කරයි. අලිබබා එකේ නෙමෙයි. ඒකින්ද මම මෙතනින් මතක් කරේ. ඕක තමයි අංක 1. ඔයාලා බලා ගන්න පුළුවන්. 19 order in queue මම මේක දැම්මේ සමහරට මේක මේ පළවෙනි එක කරන් වෙන්න පුළුවන්. ඔයාලට සමහරට ඉස්සරම දාද්දී යටට යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒක ගික් තියෙනවා. තව වීඩියෝස් තියෙනවා බලන්න. ගිග් එක කොහොමද ප්‍රොමෝට් කරගන්න කියලා කොහොමද රෑන්ක් කරගන්න කියලා කොහොමද ඒ ටික ඔයාලා කරගන්න මම මේ කියලා දෙන්නේ කොහොමද මේ අලුත් බිස්නස් මොඩල් එක. මේකේ මොකුත් ස්කිල් එකක් නැතුව කොහොමද 5 එකේ ඇවිල්ලා ගිග් එකක් දාලා සෙල් කරන්න හැටි තමයි මම මේ කියලා දෙන්න යන්නේ. හරි. අංක 1 ඉවරයි. අංක 2 අපි බලමු කොහොම මොකක්ද කියලා. මේ සර්ච් කරලා බලන්න ෆයින් Shopify drop shipping winning product for you කියලා ඔයගේ කීවර්ඩ් එකක් ගහලා බලන්න. එතකොට ඔයාට ඒ අපි මෙයා බලමු පළවෙනි එක නම් අපි ගමුකෝ. මම උදාහරණයක් ගන්න ඔයාලා ගිහිල්ලා බලන්න මේ මේ ඩිමාන්ඩ් එක ඔක්කොම මේ 14ක් 16යි 34යි. එතකොට සෙලර්ස්ලා pages කීයක් කර තියෙනවා කියලා බලන්න. pages නම් 10ට වැඩි තියෙනවා. එක්කමන්න gig එක rank කරගත්තත් ඔයාට මෙයා ගන්න පුළුවන්. 5 order in queue බලන්න. මේකත් හොඳ එකක්. මේ 50යි හිතන්නකෝ. 1 product 7000 month data analysis. ඒ ඔක්කොම මම කියලා දෙන්න කොහොමද කරන්න කියලා. ඒ ඔක්කොම මම කියලා දෙන්න. supply info ඒවත් ඔක්කොම මම කියලා දෙන්න. ඒවත් තියෙනවා. standard මේක. එතකොට අංක 2. මට gig දෙකක් දාන්න මම දැන් කියලා දුන්නා. gig දෙකක් දාන්න idea දුන්නා. gig එක දාන්න එක ඔයාලා ඒක ඕනතරම් common video තියෙනවා. ලංකාවේ කරපු video තියෙනවා. ඒ වගේම බලලා පොඩ්ඩක් අතරම හොඳ වීඩියෝ තියෙනවා. මම දැක්කේ ලක්කාවේ දෙන්නේ තුනේ හොඳ වීඩියෝ කරලා තියෙනවා. ඊට පස්සේ අංක 3 බලමු අපි. අංක 3 create thumbnail for drop shipping product. සර්ච් කරලා බලන්න 5 එකේ. ඒකටත් තියෙනවා. මේකේ පළවෙනියට මේ rank ලා ඉන්න හැබැයි sales නෑ. ඒකත් එයාට තේයි. බලමු අපි. බලමු දෙවෙනියා කොහමද කියලා. දෙවෙනියට ඕඩර් Q එකක් නැන්නේ 5යි 15යි 50යි. හරි. මෙයාගේ මේ thumbnail එක ඔයාලා මතක තියාගන්න. මම පෙන්වන thumbnail එකයි මේ thumbnail එකයි ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. මේවා මේ ඩොලර් 5කට මේ වගේ මේවා අතරම මේක බාල දෙයක්. මේක rank ලා ඉන්න උඩට මම පෙන්වන ඔයාලට thumbnail මම පෙන්වන තැන ඔයා thumbnail කොහොමද කියලා බලන්න run copyright thumbnail. හරි. එතකොට මම පෙන්වුවා දැන් 1 2 3 4 වෙනි ක්‍රමයේ Shopify dropshipping product description. මේකෙදී ඔයාලට ස්කිල් ඕන නැහැ. මම අර කලින් කිව්වා වගේ ඒවා මුකුත් කරන්න දෙයක් නැහැ. එක වචනයක් ටයිප් කරන්න දෙයක් නැහැ. මම කියන්නම් කොහොමද වෙන්න ඕන කියලා. මෙයා අපි බලමු පළවෙනිය මොකද වෙන්නේ කියලා. මේ පළවෙනිය කොහොමද කියලා. මට ඉතින් යට queue එකක් ඇති. ඔව් 11ක් order 11 order in queue. මෙයාගේ බලන්න සාමාන්‍යයෙන් 15ට පටන් ගන්නෙ 40යි 125යි.
වන් පඩක් ඩිස්ක්‍රප්ෂන් මේකට ඔන්න වාට අප ඩිස්ක්‍රප්ෂන් මුලින්ම දාන හින්ද ම කියල දෙන්න මෙතැන්ඩ එක මේ එක පොඩක් ඇන්න පඩක් පහක් කියර දාන්නඩ එතකොට ඩිස්ක්‍රපෂන් පහක් වාට මුකුත් කරන්න දෙන්න කොපි පේස් කොපි පේස් කොපි පේස් එච්චර තියෙන මං එක කියල දෙන්න එතකොට කොපි පේස් කිවට මේකේ නන් කොපිරයිට් එක අලු හොඳ 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 යුනික් කන්ටෙන්ට් තියෙන එකින්ද ගැටලොක් එන්න හරි එලවන් ඕඩෙන් කිව් හරි දැන් මෙතන හතරක් මං වාට කිව්වා එතකොට මේක මම ටාගට් කරේ මෙන්න මේ සෙෂන් එක ටාගට් කරේ මේ හතර කියලා දෙන්න ටාගට් කරේ අර මං කිව්වා මුලින්ම පටන් ගන්න හෝ නැත්තම් පටන්ගෙන දැන් සමහර ගොඩක් ලංකාවේ දාලා තියෙනවා මං දැක්කා මේ වෝකොමස් හරි Shopify හරි ප්‍රොඩක්ට් මේ ඩ්‍රොප්ෂිපින් ස්ටෝ හදලා තියෙනවා ඒකටම සපෝටින් දාන්න මේ හතර එතකොට අරකට ආවා ඒකේ ගිග් එක බලන වෙලාවේ දැක්කා මේ වීඩියෝ ක්‍රියේටර් කරනවා ඒකත් එනවා නැත්තම් වීඩියෝ ක්‍රියේටර් කරන අය එක්කෝ තම්නෙල් දාලා නැහැ නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් දාලා නැහැ ඒ වගේ දාන්න මෙහෙම මේ ඔයාලට මික්ස් වෙන්න දාන්න එකම කැටගරියේ තියෙනවා එතකොට මොකකින් හරි ඔයාලට එනවා හරි එතකොට දැන් මුලින්ම පටන් ගන්න අයගේ කොටස ඉවරයි ඊට පස්සේ පොඩ්ඩ පටන්ගෙන ඇවිල්ලා කීයක් කරේ හම්බ කරලා එක ලෙවල් එක කියන්නේ පොඩි එක ලෙවල් එකකට ආපු අයට තමයි ඊළඟ එක මම කියලා දෙන්න යන්නේ ඊළඟ එක ඔයාලට සර්ච් කරලා බලන්න ecom hunt කියලා ටූල් එකක් තියෙනවා ecom hunt එතකොට තව තියෙනවා pexda තියෙනවා ixpy තියෙනවා niche scraper කියලා තියෙනවා තව ගොඩක් ටූල් මේ වගේ තියෙනවා මේ වගේ ටූල් එකක් ඔයාටම හදාගන්න පුළුවන් මුකුත් වෙන්නේ ඒකත් ඔටෝ පයිලට් ඔක්කොම ප්‍රන්නේ මේ වගේ ප්‍රොඩක්ට් ඔක්කොම අප්ඩේට් වෙනවා ඩේලි අප්ඩේට් වෙනවා ඔයාට තියෙන්නේ ලෝගෝ එක දාලා ඩොමේන් එක දාන්න විතරයි හෝස්ට් වෙනුත් මුකුත් තෝරන්න ඔයාට දෙන්න තියෙන ලෝගෝ එකයි ඩොමේන් එකයි විතරයි අපිට නමක් දෙන්න එච්චරයි එතකොට දවසට ඩේලි පහ ගානේ මෙන්න මේ මම පොඩ්ඩක් පෙන්වන්නම් හරි මෙන්න මේ වගේ ඔයාට ලෝගෝ එක දැම්මා මේ ප්‍රොඩක්ට් ඔක්කොම ඩේලි ඇඩ් වෙනවා එතකොට ඒ ටික ඔක්කොම එනවා ඔයාගේ ලෝගෝ එක මෙතන වැටෙන්නේ ඔයාගේ ලෝගෝ එක වැටුණා ඔයාට තියෙන්නේ මම ඔයාලට මෙන්න මේ වගේ සයිට් එකක් හම් වෙනවා මේ ඔයාගේ ලෝගෝ එක දැම්මා ක්ලයන්ට් ඩෑෂ්බෝඩ් එක ලොග් වෙන්න පුළුවන් ලොගින් වෙන්න පුළුවන් ස්ටාර්ට් ටුඩේ ඔක්කොම ඔප්ෂන් තියෙනවා ඊට පස්සේ මේ ඔයාගේ ලෝගෝ එකත් එක්ක වීඩියෝ එකක් වැටෙනවා මෙන්න මේ මේ කියන ප්‍රොඩක්ට් එක දෙනවා මේ ඇඩ ඩේලි 5 විනින් ප්‍රොඩක්ට්ස් ඒ ඔක්කොම ඔටෝමැටිකලි වෙනවා මේ ඔක්කොම මේ වාගේ ලෝගෝ එක එකට මෙතනට අපිට නම විතරයි දෙන්න තියෙන්නේ මේ මේ වගේ ලස්සන ඔයාලට ඕන නම් දැන් මම මේකේ ප්‍රයිසස් කියන්නම් පස්සේ මම මේ මේක මේ දැන් එක ස්ටෙප් එකක් පැන්න ඒකින්ද අපි මෙතෙන්ට පස්සෙමු අපි අර කලින් දැන් මෙයා මම පහක් කියලා දුන්නානේ දැන් ඔයාගේ කොටස ඉන්නේ අපි ආයෙ යමු අතෙන්ද එයාලා කොහමද මේ ප්‍රොඩක්ට් එක ගන්න කියලා දැන් ඊට පස්සේ මම ආයෙ මෙතන ඉන්න නැත්නම් වැඩි පැටලෙන ඔයාලට මොකද්ද මම මේ කියලා දෙන්නේ කියලා ඔයාලට ඊට පස්සේ බයිලාවක් එනවා ඒක නිසා මේක මෙහෙමම තියලා අපි යමු මෙයා කොහමද වීඩියෝ එකක් ගන්න කියලා මම කිව්වනේ දැන් මම මුලින් කිව්වනේ ඔටෝ මෙය වෙනවා අනම්මන වෙනවා කියලා වීඩියෝ එක එතකොට තම්නෙල් එක ඩිස්ක්‍රිප්ෂන් එක මේ ඔක්කොම ඔටෝ කොපි ඇන් පේස්ට් කියලා කිව්වනේ මේක තමයි කොපි ඇන් පේස්ට් එක මේක තමයි ටූල් එක මේක තමයි ටූල් එක. ඔයාලට විනින් ප්‍රොඩක්ට්ස් ඇඩ් වෙනවා. දවසට පහ ගානේ හැමදාම මේ බලන්න මං. තම්නෙල් එක ගෙනගෙන හරි අපි එකට යම් බලන්න. අපි යමු මේකට යමු. ඩිස්ක්‍රිප්ෂන් එක. වීඩියෝ ඇඩ් එක බලන්න වීඩියෝ ඇඩ් එක කොහමද කියලා. ටෙක්ස්ට් එක තියෙන්නේ ඔයාලට ඕන නම් මේක වුණත් ක්ලයන්ට් දෙන්න පුළුවන් නැත්නම් තව එයා කිව්වොත් එම කස්ටමයිස් කරලා දෙන්න කියලා මෙතන තියෙනවා ටෙක්ස්ට් නැතුව ඔයාලට වීඩියෝ පොඩි ස්කිල් එකක් තියෙනවා වීඩියෝ එඩිටින් මේක දැම්මා එතෙන්ට ඔයාලට ඕන ටෙක්ස්ට් එක ගාව ක්ලයන්ට් කිව්වොත් මේ ටෙක්ස්ට් එක මෙතෙන් දෙන්න ඕන කියලා ගත්තා වීඩියෝ එඩිටින් ෆ්‍රී තියෙනවනේ ටූල් ගත්තා ඒකට දැම්මා ඔයාලට ඕන ටෙක්ස්ට් එක ගාව ක්ලයන්ට් ඕන ටෙක්ස්ට් එක ගාව එඩිට් කරා අංගර ඉස්සලා කිව්වනේ අරයාගේ තම්නෙල් එක බලන්න කියලා මේ තම්නෙල් එක ඒ තම්නෙල් එක වෙනස කොහොමද ඩොලර් පහට නෙමෙයි මේක 10ට විතර දෙන්න බෑ 10ට 15ට දෙන්න පුළුවන් ඒකත් එක බලපුවා ඊට පස්සේ ඔයාලට තියෙනවා
ඔයාට ඕන නම් තව ක්ලයන්ට් ඇඩ් මේ ඇඩිෂනල් සර්විස් එකක් ඉදිරියට ඔයාට දෙන්න පුළුවන් මේ ටාගට් කැම්පේන් මේ ඕඩියන්ස් එක. මෙතන වැටෙනවා Google ට්‍රෙන්ඩ් එකේ ඩීටේල් කොහොමද මේ අයිටම් එක මේවා වෙන්නේ කියලා. එතකොට අර මේ මේ හතර මම දැන් කවර් කරේ මෙතන. ඔයාට ප්‍රොඩක්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එක මෙතන තියෙනවා. Facebook ඇඩ් වීඩියෝ එක මෙතන තියෙනවා. ඔයාට ඕන නම් අර ටාගට් ඔඩියන්ස් එකත් යට දෙන්න පුළුවන්. කම්පියුටර් ස්ටෝර් ඩීටේල් ඕන නම් තව ගිග් එකක් හදන්නත් පුළුවන්. මේ මම හතරක් කියලා දුන්නේ මේන් හතරින්ද. ඕන නම් AliExpress link ටික කලෙක්ට් කරලා ඒ ටික Excel ෆයිල් එකක් හදලා ඕන එහෙම දෙන්නත් පුළුවන් මෙතන. Amazon එක. අර මෙතන ඕන නම් මේ තව ගිග් දෙයක් හදන්න පුළුවන්. AliExpress එකේ I will give you a best selling item links from Amazon and AliExpress. ඒ වගේ ගිග් හදන්න පුළුවන්. CSV ෆයිල් එක කියන එක වැදගත් වෙන්නේ මේක වැදගත් වෙනවා මෙතන ඔයාට ප්‍රොඩක්ට් ඉම්පෝට් කියලා මට ඒක අමතකුණා දැන් අතන හතරයි ඉන්නේ වෙන්නේ ඔයාට තව ගිග් එකක් දාන්න පුළුවන් I will manually import product your Shopify store එතකොට අතන හතරයි තව පහයි මට ඒක අමතකුණා මේකත් හොඳ නිච්චය හොඳ මේකක් මේක වටිනවා තව එක්කෙනෙකුට මට ඒකත් දැන් මතක් වුණේ ඒක වටිනවා ගොඩක් අය ස්ටෝ හදනවනේ ඩ්‍රොප් ෂිපින් ස්ටෝ හදන අයට මුකුත් කරන්න දෙයක් නැහැ මෙතන CSV ෆයිල් එක ඩවුන්ලෝඩ් කරා මම ඒකට එක්සැම්පල් එකක් තිබ්බා මෙතන මම පොඩ්ඩක් ගෙන්න මම පෙන්නන්න Shopify ස්ටෝ එකේ මම මේ නිකම් ප්‍රොඩක්ට් එක ඇඩ් කරපියක් ඔයාලා බලා ගන්න පුළුවන් කොහොමද මේක ලයිව් පේන්නේ කියලා CSV ෆයිල් එක ඇඩ් කරන්න විතරයි තියෙන අනිත් ඔක්කොම මේ ඔටෝමැටිකලි එනවා ප්‍රීවියු එක බලමු අපි මේ බලන්න අසම් ඩිස්ක්‍රිප්ෂන් එක එනවා ඊතර මැද පොඩි ජිප් එකක් එනවා ඊට ෆීචර්ස් කියලා එනවා මේ ඔක්කොම ෂෝට් ලස්සන ටයිටල් එකක් තියෙනවා මෙතන මේන් ඉමේජ් එක තියෙනවා තව සබ් ඉමේජ් තියෙනවා මෙතන 4යි 8යි 12ක් තියෙනවා මේ ඔක්කොම CSV ෆයිල් එකෙන් එන්නේ වාට ආය අර මේ ඔබේඩෝ එකට ගිහිල්ලා මේක සර්ච් කරලා ඒක පුත් කරන්න දෙන්න CSV ෆයිල් එක එනවා ඊට පස්සේ ක්ලයන්ට් CSV ෆයිල් එකේ කොපියක් කරන්න නැත්නම් Excel එකකට ක්‍රියේට් කරන්න ලින්ක්ස් ටික මේ ටික තමයි වාගේ ඩේටාබේස් එකේ තියාගන්න මෙතන සේල් එකක් આવුත් එහෙම එයාට දෙන්න කියලා එතකොට ඕන රිවිව්ස් දෙන්න පුළුවන් ඉම්පෝට් කරන්නත් පුළුවන් අතන ඇත්තටම හතරට වැඩිය දැන් පහක් කියවුණා පහක් නෙමෙයි හයක් කියවුණා ඕන මේ AliExpress link වල දෙන්නත් පුළුවන් නැත්තම් අතන winning product හොවන වෙලාවේ මේ ටික දෙන්න පුළුවන් additionally ඔයාලා description එක දාන්න පුළුවන් මෙන්න මේ ටික අදාළයි කියලා. එතකොට තව ඉස්සරම පටන් ගන්න ඩොලර් 5 එක ඊට පස්සේ ස්ටෑන්ඩඩ් එක ඩොලර් 15ට යන AliExpress link ටියත් එක්ක ඊට පස්සේ CSV ෆයිල් ටියත් එක්ක ඩොලර් 25කට වගේ ගිහිල්ලා ඒ වගේ gig එකේ ගාණ වැඩි කර ගන්න පුළුවන්. එතකොට ඕක මේක තමයි තේරුම. මෙතන මේ යෝ ලෝගෝ කියන එකේ තේරුම මම මෙතන මේ මේක දැම්මේ අර පස්සෙනියට තියෙන සල්ලි තියන අයට මේ වගේ සයිට් එකක් හදාගෙන මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් ක්ලයන්ට් ලාට විකුණන්න පුළුවන්. විකුණන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි හිතන්න මේක මම ඩමී දාලා තියෙන්නේ 12 කියලා. මේකේ මේ වගේ සයිට් එක එකයි ඩෑෂ්බෝඩ් එකයි ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකයි ක්ලයන්ට්ගේ ඩෑෂ්බෝඩ් එකයි මේ සයිට් එකයි ප්‍රොඩක්ට් ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙන්නයි ඔක්කොම ගාන ඩොලර් 67යි. එතකොට ඔයා ක්ලයන්ට් ඩොලර් 12 ගානේ 12 නෙමෙයි ඔයාලට 15 දෙන්න පුළුවන් 20 දෙන්න පුළුවන් මේක ඔයාලට ඕන විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. 30ට ඕන නැහැ අවුරුද්දට දෙන්නත් පුළුවන් දවස් 15ට දෙන්නත් පුළුවන්. එහෙම ඕන දෙයක් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ගාන තියස් කරන්න පුළුවන් මම මෙතන උදාහරණයක් විතරයි මෙතන මෙයාලා මේ ඩමි සයිට් එකේ දාලා තියෙනවා එතකොට උදාහරණයක් දැම්ම එක 67යි ගාන 12 ගානේ 5ක් දුන්නත් 60යි අපි හිතමුක 12 ගානේ 6ක් දුන්නා කියලා එතකොට මාසෙට 6ක් විකුණුවොත් එහෙම පළවෙනි මාසෙෙන්ම ඔයා ගත්ත ගාන කවර් 60 ඩොලර් 67 කවර් ඊට පස්සේ එන හැමදාම දැන් මේක මන්ත්ලි පේමන්ට් නේ මන්ත්ලි ක්ලයන්ට් මේකට ගෙවන්න ඕනේ එයාට විනින් ප්‍රොඩක්ට් හොයා ගන්න ඒ හැන හැම ගානම ඔයාලට ප්‍රොෆිට්. ඔයාලට දෙන්න තියෙන ලෝගෝ එකයි ඩොමේන් එකයි ඊට පස්සේ ඔයාගේ PayPal එක හරි ස්ට්‍රයිප් account එක හරි කනෙක් කරා ප්‍රොෆිට් එක ගත්තා. ක්ලයන්ට් ගෙවන්නේ ඔයාගේ ඔයාට තනි ඔයාට කෙලින් යන්න මේ 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 අපි මෙතන මේ මේ කරන්නේ සයිට් එක හදලා දෙන එක විතරයි.
ඊට පස්සේ මේක රන් වෙන්නේ තනිකර ඔයාට හොස්ටින් ගෙවන්න දෙයක්වත් නැහැ. ඒක තමයි වැදගත්ම දේ. හොස්ටින් එකට ගෙවන්නත් නැහැ. ඒක VPS එක හොස්ටින් රන් වෙනවා. එතකොට ඒකට කිසි දෙයක් නැහැ. මේන්ටේන්ස් පාර්ට් එක මේ කට්ටිය කරනවා. එතකොට ඊමේල් පාර්ට් එක ඔක්කොම සපෝට් පාර්ට් එක යාලා ඔයාට තියෙන්නේ සයිට් එක ගත්තා, ලින්ක් එක දානවා, පබ්ලිෂ් කරා. ප්‍රොෆිට් එක ගත්තා. ඕක තමයි අර සල්ලි කයක් කර හොයාගෙන එක ලෙවල් එකට අතරම ඩොලර් 60ක් කියන්නේ මහලුකෝ දෙයක් නෙමෙයි. ගොඩක් අය ගා ඩොලර් 60ක් තියෙනවා. මම කියන්නේ මේ කරන මේ කන්ටෙන්ට් එක දෙකට කඩපුවාම එක කට්ටියක් යනවා අර පැත්තට, සල්ලි නැති අය පොඩියට පටන්ගෙන ඊට පස්සේ මේ ලෙවල් එකට ආපුවාම මේක කරන්න ලෙවල් එකට ගන්න පුළුවන් කියන අදහස තමයි මම දෙන්නේ. ඒක හින්දා තමයි දෙකකට කැඩුවේ. ඕක තමයි සරල අදහස. එතකොට ඔයාලට දැන් 67 වීදම් කරන්න බැරි අය මේක අලුතෙන් පටන් ගන්නවා නම්, මේක අලුතෙන් පටන් ගන්නවා නම් මේකට තව මගේ තියෙනවා, මගේ සර්වි තියෙනවා තව මෙතඩ් එකක්, ඒකත් එක ඒකත් මම දෙන්නම් මේ ලින්ක්ස් වල. ඔයාලට මම 100කට ඇක්සස් දෙන්නම් මේ ඩෑෂ්බෝඩ් එකේ. මේ ඩෑෂ්බෝඩ් එකේ මාස 3කට 2500 ඩොලර් ඇක්සස් දෙන්නම් මාස 3කට. එතකොට ඒකෙන් ඔයාලට ඕනනම් ඕන දෙයක් කරගන්න පුළුවන්, ප්‍රොඩක්ට් ඇඩ් කරගෙන මේවට කරගෙන ඔක්කොම කරගන්න පුළුවන් මාස 3ක් යනකම්. එතකොට නෑ, ඊට පස්සෙත් ඔයාලට ඕනනම් මට සපෝට් එකක් ඉල්ලන්න, මට මේක වැඩි කරලා දෙන්න කියලා. මට මේක සේල් ආවේ නෑ, මට පුළුවන් නම් වැඩි කරලා දෙන්න කියන්න. ඒකත් මම කරලා දෙන්නම්, ගැටලුවක් නෑ. මොකද ඉස්සරම ගොඩ යන්න ඕන අතරින් ඊට පස්සේ ටික 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 පටන්ගෙන ඇවිල්ලා මේ ලෙවල් එකට ආපම 67ක් දීලා ගන්න. මම මේ කතා කරන්නේ මේ 67 කියන එක සමහරක්කොන් අයට නැතින්, බට් අරකටත් එක්ක කම්පෙයර් කළා මම කතා කරන්නේ සමහරක් අය ඩොලර් 5ක් ගන්න මාස ගාණක් බලාගෙන ඉන්නවා. ඊට වැඩිය හොඳයි මේ වගේ දෙයක් අරගෙන හයි ඩිමාන්ඩ් එකක් ඉඳලා ඔයාලට පේන විදිහට මෙතන කොච්චර මේ 19 node in queue මේ වගේ එකක් පටන් ආගත්තන මේ වගේ වීඩියෝස් තියෙන ඕන තරම් ක්වලිටි වීඩියෝස් තියෙනවා. එතන තියෙන්නේ ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරා, එච්චරයි. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. කාලේ ඉතුරුයි. ඒ අනිත් කාලේ ඔයාලට වෙන වැඩක් කරගන්න බෑ. නැත්තම් ඔයා හිතන්න වීඩියෝ එකක් හදන්න, මේ වගේ වීඩියෝ එකක් හදන්න කොච්චර කාලයක් යනවද? එතකොට ඒ කාලේ ඉතුරුයි. එතකොට මේ එකම වීඩියෝ එක තව සැරින් සැරේ වෙන ආයතන මේ සෙල් කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් එඩිට් කරන්න ඔප්ෂන් එකකුත් තියෙනවා. අතනින් වීඩියෝ දෙකක් දෙනවා. වීඩියෝ එකක් ගත්තා, ඒක ටෙක්ස්ට් එක ඇඩ් කරා. එයාගේ නැත්තම් එයා කිව්වොත් එහෙම අන්තිමට මගේ ලෝගෝ එක දාලා දෙන්න කියලා ගත්තා, ඇඩ් කරා. ඒක චූටි වැඩක්. අන්තිමට ලෝගෝ එක ඇඩ් කරා දුන්නා. එතකොට තව ඕනනම් ඒකට සර්විස් එකකට ලෝගෝ එක ඇඩ් කරනවා නම් ඩොලර් 5ක් වැඩි. වන් ඩේ ඩෙලිවරි නම් ඩොලර් 5ක් වැඩි. අන්න ඒ වගේ දේවල් ඔයාලගේ ඔළුවෙන් එන්න ඕනේ. මම මේ බේසික් ටික කියලා දුන්නේ කොහොමද මේකෙන් ඇත්තටම ගොඩ යන්නේ කියලා. ඒ කියන්නේ කාලේ විදංගන සමර්කා ඉන්නවා, ඉගෙන ගන්නවා, පැය 12ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා කීයක් කර හොයා ගන්න, පැය 6ක් කර වැඩ ගන්නවා. මේ වගේ එකක් ඔයා හිතන්නකෝ. මෙතන 24 hours මේ 20 hours දෙනවා කියලා තියෙනවා. හිතන්න මේ වගේ දැන් ඔය අර වගේ ටූල් එකක් නැත්තම් මෙතනින් ආව ඔයාට දවසට ආවා මේ ඔඩියෝ වැඩ දෙකක්. එතකොට පැය 12ක් ඉගෙනගෙන ඇවිල්ලා මම මේ උදාහරණයක් කියන්නේ. කවුරු දව ගොඩක් අය ඉන්නේ, ජොබ් එක කරලා ඇවිල්ලා රැයට පොඩ්ඩක් කීයක් කර හොයාගන්න ෆ්‍රීලාන්සින් කරන අයනේ. එයාට එතකොට ගොඩක් ටයිම් එකක් යනවා. ඕඩර් දෙයක් විතර ආවත් ඒ වීඩියෝ එක මේ අලිබබා එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒකේ කැලරි අරගෙන YouTube එකේ තප්පර 8කට චූටි චූටි කැලරි අරගෙන එහෙන් අරගෙන ඒවයි කැලරි අරගෙන අමුන්නලා ඊට පස්සේ ඒක ටෙක්ස් දාලා මියුසික් දාලා ඒ ඔක්කොම කරන්න යද්දි කාලය යනවා. අර වගේ දෙයක් කරාන එච්චරයි. මේ ඒ වගේ දෙයක් කරා නම් හොඳයි. ඉගෙන කාලේ ඉතුරුයි. මුකුත් කරන්න දැන් නම් ගත්තා, ඩවුන්ලෝඩ් කරා, අප්ලෝඩ් කරා, දුන්නා. 24 hours වලින් ඩෙලිවර් කරා. ක්ලයන්ට් අන්සැටිස් නම් ආයේ ආවා, අර ඔරිජිනල් වීඩියෝ එක තියෙනවනේ ගත්තා, පොඩ්ඩක් එඩිට් කරා, දුන්නා. ඉතින් ඕක තමයි සරල ක්‍රමේ. මේ කැමති එකත් ඔයාලට තෝරගන්න පුළුවන්. එතකොට අර ওই ලෙවල් දෙකේ ඉන්න අය ඕනනම් 2500 දීලා යන්නත් පුළුවන්. මම මේ වීඩියෝ එක දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ එවන්නම් යටින් ලින්ක් එක මගේ Facebook page එකේ. ඔයාලට ඕනනම් ගන්න. ඒකත් එක්කම මම තව මෙතඩ් එකක් තියෙනවා. ඒක සීක්‍රට් එකක්. කලින්මුත් මම කියලා දීලා තියෙනවා. ඒකට තවත් ඇඩ් කරලා මම ටිකක් මේ ටිකක් දෙන්නම්. ඒ ඔක්කොමත් එක 2500 මාස 3ට 100 දෙනෙකුට. ඊට පස්සේ අර 67 ගන්න ඕන එකත් මට කන්ටැක්ට් කරන්න. මම මොකද වෙබ්සයිට් එකේ මේ වීඩියෝ එක මම එම්බෙඩ් කරොත් එතනත් යට ලින්ක් එක දාන්න. නැත්නම් YouTube එකේ ඇවිල්ලා බලන්නත් පුළුවන්. YouTube එකේ ලින්ක් එක දාන්නම්. කැමති අය ගන්න
අයිඩිය එකක් දුන්නේ බල කරන්නේ අලුත් කන්ටෙන්ට් එකක් මම හොයාගත්තා ගොඩක් මම රිසර්ච් කරන කෙනෙක් ඉන්ටර්නෙට් එකේ හැම වෙලෙම ඉන්න කෙනෙක් මොනවද අලුතෙන් එන්නේ කොහොමද මේවට හැකින් මොනවද මොනවද තියෙන ෂෝට්ස් කට්ස් කොහොමද මේකෙන් ටග් ගාලා අපි කාලේ කියන්නේ සල්ලි කාලයෙන් අඩුවෙන් කාලේ අඩුවෙන් දා මේ වැය කළා වැඩියෙන් සල්ලි හොන ක්‍රමයකට අපි යන්න ඕනේ නැත්නම් අපි පරාදයි ඒක නිසා අලුත් ක්‍රමයක් හොයාගත්තා තව ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා අයිඩියා තියෙනවා දෙන්න පුළුවන් මගේ වැඩත් එක්ක තව ඔයා බලන්න පුළුවන් මගේ channel එකේ වීඩියෝ එකක් දාපුවාම තව මාස දෙකකින් තුනකින් වැඩන්නේ ඒකට සමා වෙන්න අනිත් වීඩියෝ එක ඒකට සමා වෙන්න ඕනේ මොකද මගේ වැඩත් එක්ක පොඩ්ඩක් කරගන්න අමාරුයි මොකද ඔක්කොම මැනේජ් කරගෙන කරන්නේ YouTube කරන්නේ මම YouTube වලින් සල්ලි හොයන්න නෙමෙයි මම මේ information ප්‍රොඩක්ට් තමයි ගොඩක් මගේ niche එක ඒක නිසා මම මාක් කර දෙයක් තිබ්බොත් විතරයි දාන්නේ හරි ඒ පැත්ත අමතක කරමු ඔයාලට මාක් කර ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව ඔයාලට ක්‍රම 4යි 5ක් කියලා දුන්නා 5යි අර සල්ලි තියෙන කට්ටියට මෙතඩ් එකයි 6යි මොනවාර දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න නැත්නම් ගොඩක් අය මාව දන්නවා මට මැසේජ් කරන්න නැත්නම් page එකෙන් එල මැසේජ් කරන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න subscribe කරන්න කැමති අය එහෙනම් ජය වේවා ගිහින් එන්නම් ඕන අය කන්ටැක්ට් කරන්න මාව මම ඔයාලට ඇක්සස් දෙන්නම් ඒ ඔක්කොගේම එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්